අබලන් වීම නිසා ධාවනේ නිවත් කර තිබූ ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථ 273ක් අලුත් වැඩියා කොට නැවත මගී ප්‍රවාහන පද්ධතියට එක් කිරීම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ ගාලුමෝදුරු පිටියේදී සිදු වුණා. දිවයිනපුරා ග්‍රාමීය මාර්ගවල මගී ප්‍රවාහන අවශ්‍යතා සඳහා මෙම බස් රථ යොදා ගැනීමට නියමිතයි. රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතාගේ සංකල්පයකට අනුව ප්‍රවාහන අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතාගේ උපදේශකත්වයෙන් වැඩසටහන ක්‍රියාවට නංවා තිබෙනවා. බිඳවැටී තිබූ ආර්ථිකය යළි ගොඩ ගැනීම සඳහා නව රජයේ බලයට පත්වීමෙන් පසු වාහන ආනයනය සීමා කරනු ලැබූ අතර එමගින් මගී ප්‍රවාහනය සඳහා අවශ්‍ය බස් රථ හිඟයක්ද ඇති වුණා. ඊට පිළියමක් ලෙස ආරම්භ කළ මෙම ව්‍යාපෘතිය මගින් බස් රථ ආනයනය සඳහා වැයවන විනිමය ඉතිරි කර ගැනීමටද හැකිවනවා. දිවයිනපුරා ඩිපෝ 107ක සම්පූර්ණයෙන් ධාවනේ නිවත් කර තිබූ බස් රථ 273ක් මෙලෙස අලුත් වැඩියා කර ඇති අතර ඊට වැය වූ මුදල රුපියල් මිලියන 115ක්. මෙම ව්‍යාපෘතිය ඉදිරියේදී අඛණ්ඩව සිදු කරන අතර බස් රථවල ගුණාත්මක ප්‍රමිතිය නිරීක්ෂණය කළ ජනාධිපතිවරයා ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ සේවකීන් සමග සුහද කතාබහක නිරත වෙමින් ඔවුන්ව දිරිමත් කිරීමද සිදු කළා. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.